ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එකට පහලින් තියෙන subscribe button එක press කරලා ඒ ළඟම තියෙන bell සල්කුණ press කරන්න. දැන් ඔයාලට මගේ අලුත්ම වීඩියෝ එසනින් නරඹන්න පුළුවන්. මම අද ඔයාලට ගස් ලබු වලින් juice එකක් හදන ආකාරය කියලා දෙන්නම්. විශේෂයෙන්ම අපේ ගෙවල් වල ගෙවත්තෙන් හොයාගන්න පුළුවන් පළතුරක් ගස් ලබු කියන්නේ. ගස් ලබු අපි ආහාරයක් විදිහට ගන්න තමයි පළතුරක් විදිහට ගන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. නමුත් ගස් ලබු ජූස් එක ඇත්තටම හරිම රසයි. ගස් ලබු ජූස් එක නිවැරදිව හදාගත්තොත් ඒක හුඟක් රස පළතුරු ජූස් එකක්. මම ඔයාලට කියලා දෙන්නම් ගස් ලබු ජූස් නිවැරදිව හදාගන්න ආකාරය. බලමු අපි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. ගස් ලබු පළුවක්, කුඩා ගස් ලබු ගෙඩියක පළුවක්. මේ මගේ ගෙවත්තෙන් කඩාගන්න ගස් ලබු ගෙඩියක්. මංගි ගස් ලබු ගෙඩියෙන් පළුවක් ගත්තා. දෙහි ගෙඩියක යුෂ අවශ්‍ය වෙනවා. ලුණු, සීනි, වතුර මිලිලීටර් 500ක් කින් මම මේ ජූස් එක හදාගන්න ආකාරය ඔයාලට කියලා දෙන්නම්. අපි ඇට ඉවත් කරගනිපු ගස් ලබු මේ විදිහට අපේ බෙන්ඩරයකට දාගන්නවා. සේරම සූර ගත්තා. දැන් සීනි ටික මිශ්‍ර කර ගන්නවා. අපේ ලුණු ටික. ගස් ලබු කියන්නේ සීනි අධික පළතුරක්. ඒ නිසා ගස් ලබු වලට සීනි ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ මිලිලීටර් 500 වතුර වලින් කුඩා ප්‍රමාණයක් ඉතුරු කරගෙන අනිත් ටික බෙන්ඩර් කප් එකට දාගන්නවා. බම්මු අපි මේකට ඔයාලට බෙන්ඩර් කරන විදිහ පෙන්වන්න බෑ. මොකද අධික ශබ්දයක් වෙන නිසා බෙන්ඩර් එක. අපි බලමු ජූස් කරගත්තට පස්සේ අපේ ගස් ලබු ටික. අපි ඉතිරි කරගනිපු වතුර වලට දෙහි ගෙඩිය මිල් කරලා දාගන්නවා. දැන් අපි බෙන්ඩ කරගනිපු අපේ ගස් ලබු ජූස් ටික ලස්සන පාට මේකට අයිස් වතුර පාවිච්චි කරේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගස් ලබු පානයක් විදිහට හදාගන්නේ අපේ බ්‍රෙඩ්පස්ට් වලට. උදෑසන ආහාරයක් විදිහට තමයි ගස් ලබු ජූස් පාවිච්චි කරන්නේ. විශේෂයෙන් ගස් ලබු ජූස් වලින් අපේ ශරීරයට මලබද්ධය කියන ගැටලුව निराකරණය වෙනවා. මොකද පේනවා ඇති මේක හරිම රසවත් ගුණවත් පානයක්. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපේ ගස් ලබු ජූස් එක සර්ව් කරන ආකාරය. මේ තින්නේ මම හදාගනිපු ගස් ලබු ජූස් එක. මේක ඉතාම රසවත්. විශේෂයෙන්ම
පාසල් යන්න පෙර ඔයාගේ චූටි දුවට පුතාට මේ වගේ ගස්රබ ජූස් එකක් හදලා දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේක උදෑසන ආහාරයක් විදිහට දරුවන්ට පුරුදු කරගන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම අපි වැඩිහිටියන්ට ගස්රබ විතාමින් ආහාරයක් මොකද විශේෂයෙන්ම මලබද්ධය කියන රෝගී තත්ත්වයට සහ ආර්ශස් කියන රෝගී තත්ත්වයට ගස්රබ ජූස් ඉතාම ගුණදායි දෙයක්. මම හිතනවා ඔයා වගේ වත්තේ ගස්රබ තියෙනවා නම් මේ වගේ ගස්රබ ජූස් එකක් හදලා වීදපතල් බැරි වුණත් සත්‍යයට තුන් වතාවක්වත් වගේ දරුවන් සහ පවුලේ අය සමගින් පසුවිඳීවි කියලා අපි ආයෙමත් මේ වගේ වීඩියෝ එකකින් හමු වුණු. 5-1.